ඇත්තරම අපි පන්දුයම් බලනය වෙනස් කල බැලුවේ යම් කිසි වෙනසක් ලබා ගන්න ඉදින්. පළවෙනි තරගය කියන්න ඕනේ අපි ඕවර පනහා බැට් කරන්න නිකම් ගැන හොඳින්ම ජයග්‍රහණය කරන්න තිබ්බ කියලා මම විශ්වාස කරනවා. ඉතින් දෙවෙනි තරගයත් ආවාසනාවන්ත ලෙස වැස්සට ගියා. ඉතින් අපි මොකද වර්ල්ඩ් කප් එකේ පොයින්ට්ස් ඉතාම වැදගත්. ඉතින් මේ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන මානසිකත්වයෙන් තමයි ආවේ. නමුත් මම හිතන්නේ අපි පන්දු යව්වා ඉතාමත් හොඳට පන්දු යව්වේ නැහැ. අපි ඊට වඩා හොඳ කණ්ඩායමක් පන්දු යැවීම අතින් බැලුවොතින්. ඉතින් මම හිතනවා ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ බැට්ස්මන්ලට. මම හිතන්නේ පල්ලේ ගැලේ එළවපු වැඩිම ලකුණු ගන්න. ඉතින් චරිත් ඒ වගේම කුසල් මෙන්ඩිස් පැතුම් දුනිත් චන්දිමාල් ඒ කට්ටියම කන්ට්‍රිබියුට් කරා. ඉතින් හොඳ තරගය. මම හිතන්නේ අපි දැක්කා ඉතින් හැමෝම දැක්ක මොකක්ද උනේ කියලා. කණ්ඩායමක් විදියට පර්ෆෝම් කරා. අන්තිම වෙනකන් චරිත් විකට් එකේ ඉඳලා දුනිත් එක්ක මැච් එක ඉවර කරා. ඉතින් ක්‍රීඩාව කියන්නේ මේක. එක්කෙනෙක්ට සමහර දවස් වෙනවා එක්කෙනෙක් තරඟ ඉවර කරනවා. ඒ වගේම කණ්ඩායමක් විදියට එකතු වෙලා ඉවර කරන අවස්ථාව එනවා. ඉතින් මේක හොඳ තරඟයක්. ඉතින් කණ්ඩායමක් විදියට ලකුණු 300 ගාණක් කෙලවලා දිනපු ඔව් තියෙනවා. මම හිතන්නේ මැච් දෙකක් දිනින්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ තරඟාවලියේදී මැච් දෙකක් දෙන්නලා කෙලින්ම සුසුකම් ලබන්න. මෙහෙමයි අපිට ක්ලයිමට් එක කන්ට්‍රෝල් කරන්න බෑ. ඉතින් ආවාසනාවන්ත ලෙස ඒක පහ දෙපැත්තට බෙදලා ගියා. මම හිතන්නේ අනිවාර්යයෙන්ම අපිට ජයග්‍රහණය කරන්න තිබ්බ තරඟයක් ඒ තරඟය. ඉතින් ඒ වගේ සිද්ධින් වෙනවා ක්‍රීඩාවේදී. ඉතින් අපිට සිම්බාබ්වේ තරඟාවලියේදී එක තරඟයක් අපි පැරදුනා මෙහෙදී. ඉතින් මම හිතන්නේ ඒ තරඟය ඒ වගේ අසා කියන්නේ ආවාසනාවන්ත ලෙස මම හිතන්නේ මම කැප්ටන් වුණාට පස්සේ අපි එක සීරිස් එකයි පැරදුනේ කාටද ඉන්දියාවලට. අපි ඊට පස්සේ වන් ඩේ සීරිස් ඔක්කොම වගේ දින්න ඒ අවුරුද්දක තුල වන් ඩේ ක්‍රිකට් එකේ හොඳ ක්‍රිකට් එකක් ගේනවා. මම හිතන්නේ අර අතරින් පතර වැස්සට ගිය තරඟ කීපයක් තිබ්බා. ඒ වගේම මම හිතන්නේ ඒ ඊට කලින් අපි වෙස්ට් ඉන්ඩීස් බංගලාදේශ ඉංග්ලන්ඩ් එක්ක පැවිදිච්ච තරඟ තමයි ගොඩක් කොස්තුනේ අපිට. ඉතින් මම හිතන්නේ එතනින් එහාට මේ අවාසනාවන්ත සිද්ධි යරුණාම අපි හොඳින් ක්‍රීඩා කරා වන්නේ. මෙහෙමයි සිලෙක්ටර්ස්ලා කෝච්ලෙක් කතා කරගෙන යනවා මොකද්ද වෙන්න ඕන කියන එක. මොකද අපි සංචිතේ මොන වගේ වේද කියලා දන්නේ නැහැ. මොකද ක්‍රීඩකයෝ කීප දෙනෙක් එළියේ ඉන්නවා. ඒ වගේම ආබාධ වලට ලක් වෙලා එළියට ගියපු ක්‍රීඩකයන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපි මීට වඩා හොඳ කණ්ඩායමක් ඒ කට්ටියම ඇතුළට ආවම. ඉතින් මම හිතන්නේ ඉන්දියානු තරඟාවලිය ඉඳන් හොඳම කම්බිනේෂන් එක ඉදිරියටයි කියලා මම විශ්වාස කරනවා. මම හිතන විදියට ඇත්තටම රැට පන්දු යෑමේදී පොඩි වාසියක් තියෙනවා. මොකද අපි දැකලා දෙන වනිදු මහේස් තීක්ෂණ රැට පන්දු යද්දි මොන වගේ තර්ජනයක් ඔපොසිෂන් එකට එල්ල කරනවද කියලා. ඉතින් මම හිතනවා රෂීඩ් ඛාන් කියන්නේ අපි දන්නා මොන වගේ පන්දු යන්නේද කියලා. ඉතින් අවාසනාවන්ත ලෙස ටොස් තුනම පෙරදුනා. ඉතින් අපිට ඕකේ ඔපොසිට් වුණා නම් සමහරට වනිදුයි මහේස් තීක්ෂණයි දෙන්නම විකට් ලබා ගන්න ඉඩ තිබ්බා අනිවාර්යෙන්. මොකද අපි දන්නවා පන්දුයෙන් බැරිව ගියොතින් පිටිකරණයෙන් හරි ඔහු දක්ෂතා දක්වනවා කියලා. ඉතින් වෙල්ලාලගේ ගත්තාම ඕස්ට්‍රේලියානු තරඟාවලියේදී හොඳින්ම පන්දු යවුවා. ඉතින් මේකෙදී උනේ අපි ගොඩක් විකට් එක ෆ්ලැට් කරපුවින්ද අපි කම්බිනේෂන් මොකද්ද වෙනස් වෙන්න ඕනේ කියන තැන තමයි හිටියේ. ඉතින් මම හිතන්නේ දුනිත්ගේ කරියර් එක ගොඩක් හොඳ කරියක් ඉස්සරහට දෙනවා. ඉතින් අපි එයාව දිගටම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන් ඉතාම හොඳ කණ්ඩායමක්. මොකද ලෝකයට එහෙම තියෙන ලීග් ස්ටියර්ස් එල්ලම් කරනවා ඒගොල්ලෝ. ඉතින් මම හිතන්නේ පොයින්ට්ස් ටේබල් එකෙත් ඒගොල්ලෝ උඩින්ම ඉන්නවා. ඒ කියන්නේ ලෝකෙ ඉන්න අනිත් කණ්ඩායම් වලටත් තර්ජනයක් එල්ල කරලා තියෙනවා. ඉතින් අපිට උමනා උනේ ඔවුන්ව පරාජය කරලා පොයින්ට්ස් වලින් උඩට යන්න. නමුත් අවාසනාවන්ත ලෙස තරඟාවලිය ජයග්‍රහණය කරන්න බැරුව ගියා. මම හිතන්නේ ඔවුන්ට ඉදිරි අවුරුදු කීපය තුළ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායමක් ඒගොල්ලෝ සතු ඉන්නවා කියලා හිතනවා. මම හිතන්නේ ඇත්තටම කලින් අපිට අවස්ථාවක් අපිව තෝරගත්තේ නැහැ. මම හිතන්නේ ඉදිරියේදී පැවැත්වෙන ILT ඒ වගේම IPL ඒ වගේ BPL කොයි සවුත් අප්‍රිකාවල තරඟයක් මේ තරඟාවලියක් පැවැත්වෙන. ඉතින් අපේ ක්‍රීඩකයෝ රසක් මේ වලට තේරලා ඉන්නවා. ඉතින් අර පහුගිය අවුරුද්දේ හොඳින් ක්‍රීඩා කරපු හින්දා මේ ඔපචුනිටිස් අවිල්ලා දෙන්නේ. මම හිතන්නේ අපිට අනිවාර්යෙන් අවස්ථාව ලබා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ පස්ස ගැන බල වැඩන්න ඉස්සරහට මම හිතන්නේ ලොකු ඔපචුනිටිස් ඇවිල්ලා දෙනවා අපේ ක්‍රීඩකයන්ට. ඉතින් ඒකයි වැදගත් වෙන්නේ.